ආසියාන්නු කුසලානයට එද්දී ඇෆ්කන් තරගය පරදිද්ති. සමාර හිතුවේ අපි පලනි වටෙන්ම ගෙදර අයි කියලා. අන්තිපට ගොඩක් අයි අපිව හැල්ලු කරා. පලයිනි වටෙන් ගෙදරයවලා පලනි වටේ අපිෝ පරද්දපු ටීම එකටත් ගාලා ලෝකේ අංක එකේ ටීම් එකටත් ගහලා ඊය දවසදිී පකිස්ානයටටත් ගහලා. මුලු ආසියාාවටමගහලා ශ්‍රී ලංකා කණ්ඩෑයම සූරයෙන් වෙලා ඉවයි. මේලක තරගේ දිනල අපි කප් එක ගත්තත් නොගත්තත්. වල් කප් එකට අපි සූදානම් වෙලා ඉන්නේ. එදි අපි වෙනද වගේම ඉස්සර ක්‍රිකට් කීඩා කරා වගේම මේ පාර ආයමත් වල්කප් එකට යන්නේ අතීත අබිමානේ ලෝකෙ අනිත්‍රරටල්වට පවාත් තර්ජනයක් එල්ල කරන්න පුළුවන් ටීම් එකක් හදාගෙන දැනටමත් ඉවරයි. හෙක දිනේදී පැත්තන ශ්‍රී ලංකා පකිස්ථාන අවසන් තරගේ කුසලානය දින්නත් නැතත් Sri lanka kanண்டෑම दिவரைයි. එක ගත්ත්ෙන් නැම් කහම ස. අසෙන් කිය ශरीlanකා kanண்டෑම පැරදින්න ්‍ර lannka kanண்டෑම दिलेவரை. පිටට තක්ම दिුණ. එක තයි අපි Qේ අපි क्ක दिනவரை. අප එක මේ තරගාවලदि කර අපි සිටම ගවයි දැන්තින්නේ लोगකටම ගන්න ීළද. यह තරங்கයේද पाताන ක්ෑම ුණ වි එකකට सीීම කන්න ්‍රरी Lanka kanண்டම හැ क्याාව ැබුණ. මස එකගෙන කතා කදි මේ පපවමන්සක තුන් හතර් දෙනක් කරපු දෙයක් නෙමේ. ටීම එකේ එකලොස් දෙනාගේම කැපවීම දසුන්ගේ කැප්ටන්සිය තින් මේ පපෝමන්සක නිසා පගස්ථාන කණ්ඩෑම ලගුණු එකසේ විසි එකකට ඕලවු් කරන්න අපිට හැකියාවක් ලැබුණ. ඒවගේ මතම අපි අමත කරන්න ඩැෑ පද යයි ශ්‍රීලංකාණ්ඩායිේ විශෂයම දංඟ පන්දයා වන්න. දරජද සිිල්ලා නොසිතතු ලෙස ශ්‍රී ංකා කණ්ඩාෑමට හිතා අනගේ සේවයක් ඉෂටකරනවා. හු අමතර පන්ද වන්නක්කිදේට ඇබිල්ලා ඔහගේ පදුවර හතරතුලදී ලකුණු දහටක් පමණ ඔහු ලබා දුන්නේ ඒවගේම පාතිස්ථාන කණ්ඩෑයමි කඩුල්ලගුත් ඔහු දවාගන්නවා ඉතිදි මෙතනද වනිදුට අනිකිසාහයක් ලබාදෙනවා දනංජි දෙසිල්ල ඒවගේම මහිස්්‍රීක්ෂණ මොකද මේ තරගාවලයේදී වනිදුට යාගේ සුපුරුදු රිත්මයට එන්න බැරි වෙලා තිබ්බා කෙසේවෙතත් ඊඒයේ වනිදු ලුණු විසි එකකට කඩුල්ලු තුනක් දවාගත්තා ඒවගේම අපිට අමතක් කරන්න බෑැ මහිස්්‍රීක්ෂණ ඔහු ැඩි ප්‍රීදනයක් ලබා දුන්න පකිස්ාන කණඩායමට. දි එතන දී අන්තිමට මහේෂ ලපුුණු විසි එකකට කඩුළු දෙකක් දවාගන්නවා. ඒවගම තමයි ප්‍රමෝද් මදුෂාන්ට ඊය දවස ඉතාමත්ම හොඳ දවසක්. ඔහුගේ මංගල තරන්ගේදී ඔහුට හැකාව ලැබුණ ලකුණු විසි එකකට කඩුළු දෙකක් දවාගන්න. ඒවගේම තමයි මේ මංගල කඩුල්ල විදිහට ඔහු දවාගන්නේ ලොව අංක එකේ පිතිකරවා. ම අපිට අමතක කරන්න බෑ ශ්‍රල් ලංකාකණන්ඩාය මේ පන්දුු රැකීම. අපේ පන්දුු රැකීම දවසින් දවස අපිට පේනවා ඉහල මට්ටමගතතිනවා පඳු රැකීම ්‍රරකයන්ගේ උනන්දුව මේ හැමදේමති නවා. ඒවගේම තව කියෙනෙ අපිට අමතක කරන්න බෑ. ඒ තමයි චාමික කරුණන රත්න උන්දවා. ඔහු ශ්‍රි ංකා කණ්ඩා බෙනුවෙන්ෙන අනන්නගකි සේවයක් ක නවා ශ්‍රි ලංකන්ඩා දිරිමත් කරන්න ඔහු මුලසුනගෙන සිටිනවා. ඔහු අවශ්‍යම මහොතේදී? අඩු නොැති අවස්ථාවේදී පවා ඕහ වෙල කඩු ලවාාදීලතින ශ්‍රී ලංකාකණන්ඩාම වෙනුවෙන් ඒවගේ ඔහුගේ පන්දුයම ගත්තාම ඔහුට ප්‍රහාර එල්ල කරන්න ගොඩක් අසමත්වෙනවා පිතිකරුවන්. ඒ වගේම අපිට අමතක කරන්න බැරිකීඩකයකින්නවා. ඒ තමයි අපේ නිහට වීරයා පැතුම් නිසංක. ශ්‍රීලංකාද දැඩි පීඩනයකට ලක්වෙලා තිබුණු අවස්ථාවේදී මේ කොල්ල ඇවිල්ලා. පන්දුු හත්ලිස් අටකෙඩි ලකුණු පනස් පහ ක්‍රැස් කර ගන්නේ ඉතාවත්ම පහසුවේ. ඔහු එල්ලකරපු පහරවල් දිහා දැක්කහම ඔු විසිෂ්ට ගනේ පිතිකරුවක් පීදියට. අපිට දකින්නට පුළුවන්කම ලැබෙන. ඔහගේ ඒ පහරදීම පකිිස්ථාන කණ්ඩෑමට දැඩි හිසරා දෙකුන් අනිත් පිතිකරන් ලකුණු බිඳුවට එකට දැවගෙන යත් ගැතුම් නිසංකහෝගේ අනග ඉනිම විශිෂ්ට ඉනිමක් බවට පත් කරගන්න ඒවගේ ඔහුට ලබාදුන්නු සහය දසුන් සහ බානුකමද කරන්න බෑ බානුක ලකුණු සිහතරක් ැස් කරගන්නේ පන්දුු දනමයකින්.ඒවගේ ාලංකාර හයේ පහරක් සමගින් තමයි බානුක ලකුණු විසිහතරක් ලැස් කරගන්න ඒවගේම අපේ කැප්ට අමතැක් කරන්න බෑ දසුන්සානක. හ පදු දාසෙකිද ලකුණු විසියකක් ලබාගන්නවා ඉතින් මේ රංගාවලයේ දී අපි අමතක කරන්න බැරි ක්‍රීඩකින් තමයි මේ ඉති හෙටදවසේදයක් බලමු ශ්‍රීලංක කණ්ඩාෑමත් පාකිස්ාන කණ්ඩෑම තර තරගේ තියෙනවා ඉතින් මේ තරගගේ දින්නත් නැතත් ශ්‍රීලංකා කණ්ඩෑම දිනල ඉවරයි මොකද අපේ ශ්‍රීලංකා කණ්ඩෑම ආසියාවේ හැම රටකටම ගහලතියෙනවා මේ තරංගාවලයේදී ඉතින් හෙටදිනය අපි දින්නත් පැරදුනත් අපි සූරයන් වෙයිවරයි